ආයිබෝන් මේ සත්‍යා වීලොක්සින් වෙරවෙන නිවුස් මිතුරුවනි, මං හැමදාම අරන් ආවේ ජ්‍යොතිෂයේ පැත්ත, ජ්‍යොතිෂ අවභාවිතය, දේශපාලනය ඕවා තමයි අරන් ආවේ. දන්නවනේ සබ්ස්ක්‍රයිබ්ස් වැඩි කරන්න, වියුස් වැඩි කරන්න දඟන මිනිස්සෙක් නම් මීට වැඩි යහ යඟමන්මක මේ ලංකාවේ තියෙනවා. හැබැයි එහෙම දඟන පුද්ගලෙකු නෙමෙයි කියලා ඕගොල්ලෝ දන්නවා. මොකද මාත් එක මේ වීඩියෝ බලන කට්ටිය. අද මට මෙතනට මේ කාරණාවක් තියෙනවා. මේ සමාජයේ ඒ කාරණාව සම්බන්ධව කතා කරන්න මෙතනට ආවේ. හේතුව තමයි වැඩි කතා බයිලා ගහලා වැඩක් නැහැ. මොකද අවශ්‍ය කාරණාට බැසිය යුතුයි. මොකද්ද කාරණාව? සංගීත ලෝයේ ශ්‍රී ලංකාවේ මේ මාතෘභූමියේ සංගීතයේ ඇහුවොත්, අපි ඇහුවොත් අහන්න, ඒ පරපුරෙන් ආපු පුත්‍රිකේ කතාවක් මේක. මේ මාතෘභූමියේ පැලවිච්ච සංගීතයෙන් ඔබට ගිය චරිතයකින් බිහු පොතෙක් ගැන කතා කරන්න මේ ඇහිලා තියෙන්නේ. මොකද හේතුව? එක්තරා මම ඇත්තම චැනල් එකකින් බැලුවට පස්සේ, එක්තරා නිවුස් චැනල් එක මෙතුමගේ තිබ්බා කරදරයි කියලා මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා කියලා. ඒකයි ආවේ. අපි හඳුනාගමු ඔහු. අපේ ලංකාවේට ඇවිල්ලා මේ මාතෘමි පිටට ගිහිල්ලා සංගීතය හදාරලා මේ බෞමිපට පැවෙන අපිත් එක්ක ජවයෙන් වැඩ කරන පට්ට චරිතයක්. අයිබෝන්. අයිබෝ. සෝම්පාල් මහත්මයා. මොන සෝම්පාල්ද? චිත්‍රාල්. චිත්‍රාල් සෝම්පාල් මහත්මයා. අපි බලමු සවද මොකද වෙලා තියෙන්නේ කියලා. මිතුරුනි මොකද ප්‍රශ්නේ කියලා. මං හිතනා එතුමා කෙලින් කතා කරන එක ඇත්ත. නමුත් අපි කතා කිරිද්දී පොඩ්ඩක් සමාජය තුළ වචන භාවිතය පොඩ්ඩක් පරිස්සම් විය යුතුයි. මට වියුස් ගන්න ඕන නම් මෙතුමාව හීට් කරලා මමත් හීට් වෙන්න පුළුවන්. හැබැයි එහෙම අවස්ථාවක් නැහැ. මෙතුමත් එක බලමු. එතුමාගේ සිද්ධිය මොකද්ද කියලා. ඔබතුමාට වෙච්ච අක්‍රතැබ්බේ මොකද්ද? එක්තරා සංගීතයකට ගියර පස්සේ ඔබතුමාට එන්න කියලා ඇරුන් ලැබලා. එතනදී කියනවා ඔබතුමා ඒ චැනල් එකේ තිබ්බ එහෙමයි. ඒ නිවුස් එකේ. ඔබතුමා ගෝඨාභය විරුද්ධව කතා, ගෝඨාභය ජනතුමාට කතා කරා මේ බැන්නලු, මේ කියන්නේ මේ එතුමාට මේ නමට හානි වෙන විදිහට. ඊට පස්සේ ඉන්න සංගීතයගුණ ඇදලා ගත්තලු. ඊට පස්සේ ඔබතුමාට කෝ මේ කේන්ති ගියලු. අන්න එහෙමයි එතන තිබේ. ඒක සමාජයේ යන්නේ හරිද වැරදිද දැනගන්න. වැරදි විදිහට ගිහිල්ලා තියෙන්නේ. මේක කවුරුනේ මඩක් ගහලා තියෙන්නේ තනිකර. මම මෙහෙම කියන්න කැමති. ඇත්තටම උනේ සීන් මේ සිටුේෂන් එක ඇවිල්ලා මේක 750 වැඩක්. ඔව්. මේක වෛරල් යන්න කරන්න. ඔව්. කරපු පුද්ගලයාත්. ඔව්. මම අද උදේ දැක්කා Facebook එකේ කරෙක් කළා දාලා තිනවා මම එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. ඒක තමයි ඇත්තම සත්. නමුත් වෙච්ච සිටුේෂන් එක ඇවිල්ලා මෙහෙමයි. තුන්වෙනි සින්දුවේ මම හැමතිස්සෙම ඔඩියන්ස් එකත් එක්ක කන්ටැක්ට් කරනවා මම පර්ෆෝම් කරද්දී. ඔව්. ඉතින් ඒ වෙලාවේ මම තුන්වෙනි සින්දුවේ මම ඔඩියන්ස් එකත් එක්ක සින් කරනවා. මොකද මගේ රසිකයෝ මම ඒගොල්ලන්ට ආදරේ, ඒගොල්ලන්ට මට ආදරේ. අන්න ඒ වගේ ඒ වෙලාවේ එක්කෙනෙක් පිටිපස්සෙන් මගේ පස්ස මිරිකුවා. මං ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ තව එක්කෙනෙක් මෙහෙම මැද ඇඟිල්ල දික් කරගෙන මට ආපිලා මට තරහ ගියා. ඕනම මිනිස්සුගේ සීමාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මම මයික්‍රෝෆෝන් එක විසිකලා දාලා මම එයාව අල්ලන්න ගියා. අල්ලන්න ගිය වෙලාවේ තමයි එතන හිටපු කට්ටිය සිකියුරිටි ඔක්කොම මාව සේෆ් ගාඩ් කාන්ද කළා. මාව මෙහෙම ඇදගෙන යද්දිම තමයි මේ වීඩියෝ එක මගලන් කළා. මම මෙහෙම දෙයක් කිව්වා කියලා මේ වගේ වෛරල් ගිහිල්ලා තියෙන්නේ දැන්. දැන් ඔබතුමා කියන්නේ ඒ සිද්ධියක් කියන තමයි. ඒ කියන්නේ ඒක තමයි සිද්ධිය. සිද්ධාන්තයේ ලොකුවට ගියර ඔය චුට්ට තමයි කියන්නේ. ඔය චුට්ට තමයි ඕනේ. හරි. එතකොට දැන් අපි කිව්වා දැන් ගින්නක් නැතුව දුමක් නැඟ ඉන්නේ නැහැ. ඔව්. දැන් ඊතරා ඒ නිවුස් එකම බැලුවාම තියෙන්නේ දැන් උත්තරේ මම දැක්ක තියෙනවා. ඒකේ තියෙන්නේ ගෝඨාභය මහත්මයා එල්ල කර එහෙම එකක් එන්නේ කොහොමද? නිකන් එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම වෙන්න විදිය හේතුව ඇවිල්ලා මොකද මම හැමතිස්සෙම කෙලින් කතා කරනවා. ඒ කතා කරපු එකයි අපිට අවශ්‍ය. නැහැ කතා කරපු එක තමයි මම කෙලින් කමං කෙලින් මම ඔය මං නගින ස්ටේජ් වල මං ජීවිතේට දේශපාලනයක් ගැන මං කතා කරන්නේ නැහැ. නමුත් මගේ පෞද්ගලික මතේ මගේ යාළුවෙක් හම්බුනාම අපි ගොය රෙස්ටුරන්ට් එක හරි කොහරි හම්බුනාම අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරනවා. නමුත් මම දේශපාලන කැම්පේන් එකක් කරන්න මට බැහැ. මොකද දන්නවද? මම ඇවිල්ලා ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. ඒක හන්දා මට ඕනේ මේ රටට හොඳක් වෙනවට. ඉතින් ඒක හන්දා මම කියද්දි මිනිස්සුන්ට මම සෝෂල් මීඩියා වල මම දාද්දි හැසිරීම, එතකොට මේ අනිත් මිනිස්සු අපහාස නොකිරීම වලකින්න කියලා, ඒකට තමයි මේ කට්ටිය මාව අනිත් පැත්තට හරලා තියෙන්නේ. දැන් මම මධ්‍යස්ථව කතා කරොත් මේගොල්ලන් කෙලිම මාව ලේබල් කරන්නේ මම JVP නැත්නම් UNP කියලා. හල්. ඉතින් එහෙම සිටුේෂන් එකක් දැන් මෙතන හරවලා තියෙන්නේ. නමුත් මම
මේ රටේ හිටපු එකම එක ජනාධිපතිවරයෙක් හෝ එතකොට අගමැතිනියක් හෝ එතකොට අගමැතිවරයෙක්ටවත් මං ජීවිතේ මම මුකුත් කියලා නැහැ. මොකද කියන්නේ මුකුත් කියලා නැහැ කියන්නේ මුකුත් ඉල්ලලා නැහැ. ඉල්ලලත් නැහැ. මට වැඩක් නැහැ. මොකද මට ඕන දේ මයි ගාව තියෙනවා. නමුත් මගේ කලාව මම කරගෙන යන්නේ. නමුත් මේ වෙලාවෙ සතපනායේ වැඩ මම හිතන හැටියට මේ මීඩියා වල දාලා දැන් බාන්න පංගුවක් කළාට අයින්සක මිනිසුන්ගේ පින්තූරු දාලා ඒවට එක එක වාක්‍ය හදලා ඔවා වෛරල් යවනවා. මොකද ඒගොල්ලන්ගේ views වැඩි කරගන්න. නෑ මම ඒ කතාව අනිත් පැත්තට නේ මම. තරහ නෑ නේ ඒවට. නෑ. දැන් ඔත්තන්ට නිකම්ම ඔටෝ එන්න විදිහක් නෑනේ ගෝඨාභය. දැන් මේක ඇත්ත කතාවක් තියෙනවානේ. එක්තරා නිවුස් එකක තියෙනවා. ඒ නිවුස් එක තියෙන ගෝඨාභය මහත්තයාට ඔබතුමා එහෙම ආවි ඇයි? එහෙම එන්න හේතුව ඇවිල්ලා මොකද මම මැදිස්තව කතා කරන ඉඳ හැමතිස්සෙම මම ගෝඨාභයට හෝ මහින්ද රාජපක්ෂට හෝ මං ජීවිතේට කිසිදයක් කියලා නැහැ. මෙතන වෙලා තියෙන්නේ අර එකපාරක් සිංහකොඩි මේ කට්ටි කියලා දිනවා. නම කිව්වලු සිංහ සිංහව අයින් කරගන්න ඕනේ කියලා. තනිකර පට්ටපල් බොරුවන්නේ. මම ඔතන කිව්වේ රටේ නැති සතෙක් දාන්න සිංහයෝ ලංකාවේ නැහැ. හරිද? එතකොට රටේ නැති සතෙක් දාගෙන වෙන රටකින් ආපු ධර්මයක් ආගමක් කරගෙන මෙතන ආගමක් නිකල්ලා තියෙන මම ඇවිල්ලා බෞද්ධෙක් තමයි. නමුත් මම ඒක ධර්මයක්. ඉතින් ඒක දාලා මම ඉඳන් කිව්වා මේ 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 දේශපාලනට කඩ යන්නේ මේ වාලු කියලා. එච්චරයි. ඔව් දැන් මේ මේ හරි. අපි දැන් ඇත්ත කතා. දැන් ඔයා බලන්න. ඔයා මෙහෙම බලන්න. වැඩක් ඕන වැඩි ඕන නැහැ තව කතා. රොබර්ට් ඩිනිරෝ කියන්නේ ඇමරිකාවේ නැමේ මුළු ලෝකෙම දැවන්ත ඇක්ටර් කෙනෙක්. නළුවෙක්. ඒ නළුවා ඒ මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලන්ගේ රටේ ජනාධිපතිවරයාගේ වැරදි කෙලින්ම ග්‍රැමි අවාර්ඩ්ස්වල ඒ මිනිස්සයා නක් කිව්වා. ඉතින් ඒ මම එහෙම කියලා නැහැ කාටත්. නමුත් මෙතන තනිකර මාව ඒ පැත්තට හරවනවා මිනිස්සු. මොකද මම සාධාරණව කතා කරන හින්දා. ඔව් මට දැන් ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. දැන් ඔබතුමා හැම වෙලේම කියනවා චිත්‍රා අයියේ අයියෙකුට කමන්නේ නැහැ නේ සහෝදරෙක් වගේ. ඔව් ඔබතුමා එක වෙලාවක් කියනවා දැන් මෙහෙම එකක්. දැන් එක්තරා පුද්ගලයෙක් Facebook එකක. අන්නේ කවුද? මොකද මේක අපි ඒක ඔය වෛරල් යවපු කෙනා දැනගන්න ඕනේ එයා කවුද කියලා. මම කියන්න ඕනේ නැහැ. මම මොකද මම මෙතන එක එක නම් කියලා ඒගලන්ට මම පබ්ලිසිටි දෙන්නේ නැහැ. හරිද? නමුත් ඒගලන්ට මම ස්තුතිවන්ත වෙනවා ඒගලන් මේ කරපු පබ්ලිසිටි එකට. මම මොකද හුඟක් මීඩියා යුනිට්ස් වලට මම ඉඳන් කිව්වා ඇත්ත සිටුේෂන් එක මෙන්න මේකයි 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 කියලා. කෙනෙක්ගේ ජීවිතේ ගත්තාම එක්තරා විදියට කාලයකදී නැගිටිනවා, එක්තරා කාලයකදී වැටෙනවා. අපේ රටේ ජනාධිපතිවරු ඒක තමයි වෙලා තියෙන්නේ. හරි මේ රටේ පාලනය කරන මිනිස්සුත් එහෙමයි. හැබැයි චිත්‍රා අයියා ඔයාට මං හිතනවා මේ කිව්වට මේ වටේ තාම යනවා. හැබැයි ඔබතුමා කියන්නේ දැන් මම මෙහෙම කිව්වේ නෑ. මං කෙලින් කතා කරන නිසා තමයි එමුණි කියලා එතන. එහෙනම් වෙන දේශපාලඥයෙක් නමක් කියන්නේ නෑ නෑ නෑ. මේ 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 ඔතන යා ඔතන මං වාඩි ඉස්සලා කිව්වා වගේ මම මැදිස්තව කතා කරන්නේ. මං කියන්නේ අසාධාරණ දේවල්. එතකොට මේ 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 ಜಾති ભેද අවසන දේවල්. ওই ಜಾති ભેද අවසනකට මම කැමතිම නැති දෙයක් නේ. නමුත් ඕක ගැන කතා කරොත් තනිකර ඊට පස්සේ එන්නේ අර අනිත් පැත්තෙන් කට්ටිය. වාර්තේ නෝ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මම ඇවිල්ලා left party කියලා. වම්මාංශිකයි. මේ ඔබතුමා දෙම මේ වචන කතා කරනකොට ඉංග්‍රීසියෙන් හිතලාද කතා කරන්නේ සිංහලින් හිතලාද? මම ඉංග්‍රීසියෙන් හිතලා කතා කරන්නේ. ඉංග්‍රීසියෙන්. ඔව්. මොකද මම පොඩි කාලේ ඉඳලා අපි ගෙවල් වල අපි කතා කරේ ওই භාෂාව. මං ගියේ 27 මහාවිද්‍යාල ඉස්කෝලේටත්. ඔව්. තියා මං කොළඹ පහේ මං මේ පරිසරේ මං ජීවත් වුණේ. ඔව්. ඉතින් මම එහෙම හිතලා තමයි කතා කරන්නේ. ඔව්. එතකොට දැන් මට ඒ ඔබතුමා හිතන්නේ නැති මං ඇවිවයි කියලා. ඇයි? ඒ කියන්නේ ඔයාගේ හදවතටම කීදා බෑපුම් පුද්ගලෙ මේ වචන විනාඩියට මම. නැත්තම් එහෙම අහන්න බෑ නේද? නැතුව. හරි. එතකොට ඇත්තටම අයියා මේ රටේ ජනප්‍රියම සංගීත ලොවේ කිරුළ උපන් දරුවෙක්. හැබැයි මං එතනට යන්න කලින් මං ආයි කරගෙන මං යන්න ඕනේ. තව මං වැඩි වෙලා ගන්න ඔබතුමාට කාලේ ගොඩක් අවශ්‍ය නිසා. ඔව්. හැබැයි මං යන්න ඕනේ. මොකද මේ මේක අපි සමාජයට දැනුම් දුන්නොත් පමණයි සමාජයෙන් අපිට යමක් ලබා ගන්න පුළුවන්. ඔව්. අපි ඇත්ත කිව්වොත් පමණයි අපි සමාජයේට අපි හොඳ ගැරුම්ද අපිට මොනවද ගල්ද මල්ද එහෙම නැත්නම් අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන තමයි මේ ඔබතුමා කියන විදිහට ඇමරිකාවේ
හා වෙනත් රටක ආකල්පවල ඉන්න මිනිස්සුන් මේ අවුරුදු 71ක් පාලනය කරපු රටක මේ අවුරුදු 71ක් පාලනය කරපු රටක පාලකයෝ හදපු ඔලු ටික ඔය කියන සෛලේ මේ ආකල්ප මිනිස්සුන්ගේ හදන්න පුළුවන්ද? මම හිතන්නේ පුළුවන් වෙයි. ඔව්. නමුත් අපේ මිනිස්සුන්ගේ හුහකත්වයයි වෛරයයි ක්‍රෝධයයි සම්පූර්ණ අපි බෞද්ධ වශයෙන් අහක් කළ යුතුමයි. ආහිතන දැන් මේ ඇත්තර මේ රටේ මිනිස්සු මේ විදිහට හැසිරෙද්දී මේ මිනිස්සු බෞද්ධය කියලා මම හිතන්නේ. ඉතින් ඒක හන්දා මට තියෙන ගැටලුව ඕන ඕක තමයි මම හැමතිස්සෙම කතා කරන්නේ. අපි දැන් අපි මේ සිංගප්පූර ගන්නකො. සිංගප්පූරේ ඉතින් ආගම් ජාති කීයක් තියෙනවද? නමුත් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ආකල්පය දීලා තියෙන මෙච්චරයි. මුස්ලිම් නෙමෙයි, තමිල් වුණා, මලේ වුණත්, මොනා වුණත්, චයිනීස් වුණත් ආම් සිංගප්පූරියන්. ලංකාවේ නම් ශ්‍රී ලාංකික. හරියට හරි. එන්න ඒක තමයි මම හිතන හැටියට අපේ විය යුත්තේ ඉස්සරහට. මොකද ජාති ભેද, කුල ભેද ඔවා උස්සගත්තම හරිම ප්‍රශ්න වෙන්නේ. ඔතනදී ඔබතුමා කිව්වා එක වෙලාවකට මම කතා කරා ෆෝන් එකෙන් ජනතාලේ මහත්තයා මම එන්නද හම්බෙන්න. ආ එන්න හරිම මචං කියන විදිහට කතා කරා. ඔබතුමාගේ පස්සෙන් එල්ලුවා කිව්වා. ඔව්. එතකොට පස්සෙන් අල්ලන්න තරම් ප්‍රශ්නයක් ඇති වුණේ කොහොමද? මම දන්නේ මම හිතන්නේ ඔක්කොම කට්ටිය බීලා හිතන හිටියේ. තින් මේ සමාජයට මාව අවස්සන්න කියලා දන්නෙත් නැහැ මෙහෙම කළා වර්තේනොත්. මම ඒක ගණන් ගත්තා නේ. ඊට පස්සේ මෙහෙම මැදැංගිල්ල දික් කරගෙන ආවා. මම එතකොට තමයි ඇත්ත මැදැංගිල්ල දික් කරන්නේ මොකද? පිටරටේ නම් වෙන කතාවක්, ලංකාවේ නම්? දම දන්නේ නැහැ. දැන් දම රැංගිල්ල දික්කොත් ගේමට මේක ඇවිල්ලා මේ කියන්න බැරි ප්‍රශ්න තියෙනවා. කියන්න මාධ්‍යක කියන්න බැරි වචන දෙකකින් තියෙන ඉංග්‍රීසි වචන දෙකක් තියෙන එතන. ඔව්. ඒකම කියන්න ඕනේ. يعني ඒ කියන්නේ මේ රටේ ඒ රටවල වල කී නොකිය මේම තමයි ලු කරන්නේ. ඒක පෙන්නවා නම් අර කිව්ව වචනේ එනවලු. හරි. ඒ ඇහෙන් සිග්නල් එකේ ඒක. ඒක තමයි වදාපු අම්මා ගැන එනවලු. ඔව්. ඇත්ත කතාව ඒකනේ. එහෙම නෙමෙයි. එහෙනම්. ඉතාලිය මෙහෙම නිකන්. Get the hell out. ඉතින් නෑ අපි සමාජයේ මේ YouTube එක කියන කතා කරන්නේ අපි ඇත්ත දෙයක් අපි දන්නේ නැහැ මෙහෙම කරාම ඔලොත් ඔක කරයි ඔහම කොල්ල. ඕක ඇවිල්ලා ජාත්‍යන්තර සයින් එක. ඉතින් ඕක වැඩිය මේ අහන්න එපා මගේ මොකද්ද මීනින් කියලා. මං ඉංග්‍රීසි ගන්න නම් දැන් කියලා දාන්න. ඕන්නෑනේ. ඔව්. එතකොට මොකද ඔබතුමා එක කිව්වොත් කියලා මම එඩිට් කරනවා. කිව්වත් මං එඩිට් කරනවා ඒ වගේ වචන දාන්න නැහැ. හැබැයි ඔබතුමා අමාරු වෙන වචන කතා කරන්නේ. නමුත් අපි යමක් කරන්නේ දැන් ඔබතුමා මෙතෙන්ට අපි ආවේ මේ කට කාලා මෙතෙන්ට ආවේ ඔබතුමා හම්බෙන්න. මොකද්ද ඇත්ත? ඇත්ත වුණා නම් ඒ සංවිධායකරු වැරදි. ඔව්. ඔබතුමාට වැරදක් වුණා නම් ඒගොල්ලෝ වැරදි. අනිවා ඔබ කියන්නේ දැන් මේක මොකක්ද උනේ කියන්නේ? එහෙම මෙතන උනේ කියන්නේ මම ආට ඉස්සලා ඉඳන් එක්ස්ප්ලেইন කරේ තුන්වෙනි සින්දුවේදී මම ඔඩියන්ස් එකට ආවා. ඊට පස්සේ මම පිටිපස්සෙන් ඇල්ලුවා. ඊට පස්සේ එක්කෙනෙක් මෙහෙම ආවා. මම කෙලින්ම එයාව අල්ලන්න ගියා. ඊට පස්සේ සේෆ් ගාඩ් ගන්නම ආවා. සිකියුරිටි එකයි ඒගොල්ලන්ගේ මේ සංවිධායකයෝ ඇවිල්ලා සංවිධායකත් එහෙම මේ පොඩ්ඩක් එහෙම මට කතා කරා. මට අගේන්ස් දන්නවා. මම කෙලින් කතා කරන ඊරිසියාව. මේගොල්ලන් තනි කර තියෙන ඊරිසියාව මොකද මම පිටරට ඉන්නේ මම කරන දේ වෙනස් දෙයක් මේගොල්ලන්ටත් වඩා. ඉතින් නමුත් මේගොල්ලන් ඒ විදිහට මට මේවා කරලා කිව්වා අපි බල සල්ලි දීලා මේව බල ගෙන්නලා තියෙන්නේ මම කව සල්ලි ටික බල තියාගන්න කියලා. මට වැඩක් නැහැ කියලා මම එලියට ගියා. එච්චරයි. ඉතින් මාව ප්‍රොවෝක් කරනවා. ද ඉංග්‍රීසි කියන්නේ වචන ප්‍රොවෝක්. ඔතන ප්‍රොවෝක් කරේ තනි කර. හරිද? නමුත් මට කිසි දෙයක් වුනේත් නෑ. නමුත් ඔය දැන් ඔය වෛරල් ඔක දාපු මිනිස්සයත් සෑහෙන්න කලකිරුණා. ඇයි මම මේක කරේ? ඔව් ඔකුතුමයි මම අහන්නේ ඇත්තටම තවත් මේව කළා මේ කවුද කියලා. මොකද ඒක සමාජය දැනගත යුතුයි කවුද පුජ්‍යලේ කියලා. ඒකට එතුමා ඒ කරුපේ කෙනා දන්නවනම් කීම් කියන්න ඕනේ. ඔව් දැන් කවුද පුජ්‍යලයා? ආ එතකොට පුළුවන් මුළු සමාජේ නම් මට මේ වගේ පුජ්‍යලේ කෙනා තවත් අයිට මේ කලාකරුවන්ට වගේ දෙයක් වෙන්න පුළුවන්. අනිවා මම දන්න ඕක මේක ඇහිලා මම හිතන හැටියට අද ඔයාට ඔව් ප්ලෑන්ඩ් මේක තව ඉස්සරහට වෙන්න පුළුවන් හුඟක් කලාකරන්ට. මොකද මේ තනි කර කරන්නේ
මිනිස්සුන් මඩ ගහලා මිනිස්සුන් නැති කරන්න. නමුත් මම මෙච්චරයි කියන්න කැමති. අපිව නැති කරන්න කාටවත් බෑ. එච්චර. දෙවියන් වහන්සේ විතර අපි ගන්න ඕන ගන්න පුළුවන්. එච්චරයි. ඇයි එහෙම කියන්නේ? ආ? ඇයි එහෙම කියන්නේ? නෑ මම එහෙම කියන්නේ නෑ ඔබ බෞද්ධයෙක් නම් දෙවියන් වහන්සේ ගන්න නැහැ කියන්නේ. නෑ මගේ අම්මා කතෝලික. ආ ඒකයි. මගේ තාත්තා බෞද්ධ. ඔව්. හරිද? මම ඇවිල්ලා මම පල්ලියටත් යනවා මම පන්සලටත් යනවා මම කෝවිලටත් යනවා. එතකොට බෞද්ධ වෙලා මම කට්ටිය කෝවිලුත් යනවා නේද? අනේනවා. ආ ඉතින් ඒක කියන්නේ. ඔව්. එතකොට දැන් අපි බෞද්ධ දර්ශනයත් තුළ අපි ජීවත් වෙන සමාජ වටපිටාවක අපි බෞද්ධ සංස්කෘතිය ඔබතුමාට මේ හිතෙන්නේ නැද්ද? මම පොඩ්ඩක් ඈතට යන පොඩ්ඩක් ගන්න විනාඩියක් හිතේ. ආ. ඉංග්‍රීසියෙන් සිතවිල්ලක් සිතෙනවා. ඔව්. හරි. නමුත් මේ රටේ විශ්වාසත්‍ය කියලා එකක් තියෙනවා. මේ රටේ විශ්වාසත්‍ය නැත්තම් මේ රටට ආපු ආක්‍රමණ අණුව මේ කැරලි අණුව මේ රට විනාශ විය යුතුයි. හැබැයි මේ විශ්වාසත්‍ය තියෙන නිසා තමයි මේ බෞද්ධ සංස්කෘතිය හා දෙවියුරු ඉන්න නිසා දෝයි කියලා හිතනවා. මම මේ පැත්තේ අරන් යනවා නෙමෙයි. මේ මිනිස්සු මේ මන්දබුද්ධික කරලා මනස්ගාර දන ඔළුවට. නමුත් හිතෙන්නේ නැද්ද මේ රටේ විශ්වාසත්‍යයක් තියෙනවා කිසිම කෙනෙකුට මේ රටේ ලොකු බලයක් දීලා නැහැ. බලය විනාශ කරන්නේ ජනතාවගේ ඔළුවට විශ්වාසත්‍ය කියලා. හා ඔව්. කිව්වොත් හරිද වැරදිද? මේක පොඩ්ඩක් උසස් වැඩි මට ඔය කීප වචන ටික. නමුත් මම හිතන්නේ හරි. උසස් කියන්නේ නෙමෙයි. දැන් මම අහන්නේ බෞද්ධ දර්ශනයක් තියෙන රටක් මේක. වැඩි බහුතරයක්. වැඩි බහුතරයක්. ඔව්. ඒ බහුතරය තියෙන රටේ සිංහල ශ්‍රී ලාංකික කියලා හරව ගන්න බැරුව නෙමෙයි තාම ඇඹරෙන්නේ. ඒක මේ රට විනාශ කරන්න බෑ. එකතනින් ආව ප්‍රභාකරම කට්ටිය ප්‍රභාකර මහත්තයා කිව්වා. ප්‍රභාකරන් ත්‍ස්තවාදියා. ඊට පස්සේ ඒ වගේ තවත් කැරලි ආපු රටක් ඒ වගේ ඊපෙරේ දාපු සහරාන් බෝම්බේ. ඇයි ඒවා තිය මේ මිනිසුන්ට ඉතුනේ එතන දුුනේ. තවත් වෙනත් තැන්වල තිබ්බනම් මේ රට විනාශ වෙනවානේ. ඇයි ඒවා අහු වුණේ එකපාරට? මේ විශ්වාසත්වයක් තිබේ. විශ්වාසත්වයක් කියන්නේ බලයක්. ඔව් බලයක්. හරියට හරි. ශක්තියක්. ඔව්. ඒ සත්‍ය තියන නිසා දෝයි කියලා හිතා. මොකද ඔබතුමා නෑ නෑ මම මම ඇත්තට මම ඒක විශ්වාස කරනවා. මොකද මම ඇත්තට මේ 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 බලය ගැන මම සෑහෙන විශ්වාස කරන මිනිස්සෙක්. නමුත් මේ මම මෙහෙම කියන්න කැමතියි. මම කෙටියෙන් කතා කරන්න කැමතියි. මේ රට හදන්න ඕන අපේ ආකල්ප වෙනස් කර යුතුයි. අපේ මිනිස්සුන්ගේ. අපි මේ යන විදිය, අපි මේ දකින විදිය, ඒ කියන්නේ අපි ફોකස් කරන විදිය අපි ගැන සම්පූර්ණ වැරදි. ඉරිසියාව, කෝපත්වය. එතකොට මේ වෛරය කම්ප්ලීට්ලි අපි නැති කරලා දාන්න ඕන බෞද්ධ වශයෙන්. බෞද්ධ වශයෙන් නෙමෙයි මේ කතෝලික මිනිස්සුන්ටත් මම කියන්න කැමති, ඉස්ලාම් කට්ටියටත් මම කියන්න කැමති. සියලුම ආගම් වල ඉන්න ජනතාවගෙන් ඉල්ලන්නේ අර වෛරය, කෝපය, ඒ තෘෂ්ණාව වැඩි අවශ්‍ය නැහැ කියන. වැඩියද නැත්තම් වැඩිය නෙවෙයි. ඒක ඇත්තට මේක අවශ්‍යම නැහැ. හැබැයි මට මෙහෙම එකක් හිතෙනවා. මොකද්ද? තෘෂ්ණාව කියන එක තණ්හාව නැතිම වුණොත් මිනිස්සුන්ට තරගයක් නැහැනි. ඒකට මොකද කියන්නේ? තණ්හාව කියන්නේ හුඟක් මිනිස්සු ගාව තියෙනවා. ඔව්. වෙන ඔක්කොම නැතිම වුණොත්. ඒක තණ්හාව නැතුනොත් ඔය ඉන්දිය සෝටක් ගහගෙන මේ ගැඩි ලොකු සිතවිල්ලක් නැහැ. දැන් 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 තරගයක් තියෙනවානේ. අර ගෙදර හැදීගෙන එනකොට මේකේ හදන්න ඕන. ඔව්. ඒක ඇවිල්ලා ලංකාවේ තියෙන මේ 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 ඒක තමයි තෘෂ්ණා. ඔව්. ඒක හැබැයි මම හිතන්නේ මේ මුළු ලෝකෙම තියෙන දෙයක්. ඔව්. නමුත් මේ මේ වගේ සිටුේෂන් එකකදී මේ වගේ දේවල් කරන එක හොඳ නැති දේවල්. මේවා මම ඇත්ත කියන්නේ මොකද දන්නවද? මිනිස්සු හරි කැමතිනේ, පංගම් මිනිස්සු හරි කැමති වෙන කෙනෙක්ට මොන හරි සිද්ධියක් වෙලා ඒ මනුස්සයා පල්ලයට වැටෙනකන් ඔය බලන් ඉන්නේ. නමුත් අපේ හිත හොඳ හන්ද මම හිතන්නේ මාව ලේසියෙන් මේගොල්ලන්ට වට්ටන්න පුළුවන් කියලා. මට තරහා වෙන්න එපා. මට මේ සමාජයෙන් එක්තරා තැනකදී මම අහන්න ඕනේ, මම ඕන එඩිට් කරලා දාන්නම්. ඇත්තටම ඔබතුමාගේ හැසීම් රටහා ලක්ෂණ දැක්කහම මගෙන් අහව සමනලිද්ද කියලා. අහන්නේ ඔබතුමාට දැන් උත්තරයක් දෙන්න ඕනේ මේ සමාජයේ ඇත්ත 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 තත්ත්වය. මම වැරදිද දන්නේ නැහැ. නෑ. ඔය අහුවට කමක් නෑ. නමුත් මම මෙහෙමයි. මගේ පෞද්ගලික ජීවිතේ මම සෝෂල් මීඩියා වලට දාන්න යන්නේ. මගේ නෝන මහත්තයා ගැන මම පබ්ලිසයිස් කළා නෑ සෝෂල් මීඩියා වල. මොකද ඒ මිනිසුන්ට වැදගත් රස්සාවල් තියෙනවා. ඒ මිනිස්සු ඒ රස්සාවල් කරගෙන ඉන්නවා. අනිත් එක රොක් මියුසික් කියන්නේ මේ මගේ ඉමේජ් එක, මේ මගේ ස්ටයිල් එක, මේ මගේ කොණ්ඩේ. මේක දැක්කම කොමිස් හිතන්නේ ওই විදිහට. නමුත් මන් තරහ නැහැ ඔයා මගේ ප්‍රශ්නේ ඇහුවට. නමුත්
කට්ටිය දැන් මිනිස්සුන්ටම එක අවවාදයක් දෙන්න කැමති මෙතන. අන්න ඒක තමයි අපිට මාව ඉස්සල්ලා දැනගෙන මගේ ගැන ප්‍රතිචාර කරන්න. තේරුණාද? හදවත පුද්ගලයෙක් දැනගන්න ඕනේ, ළඟට ඇහිලා හඳුනගන්න ඕනේ. හරියට හරි. එහෙම නැතුව කිසිම මඩපහරක් ගහන්න එපා දැන නොදැන. ඔව්. මොකද පුද්ගලයා කාශ්‍ය කළ බලන්න ඕනේ. අපි දන්න ඕනේ කේක් කැලක් කැවුවොත් මේක පැණි රහද සීනි වැඩිද නැද්ද කියන එක. අන්න ඒ වගේ තමයි. ජීවිතෙත් ඒ වගේ. අන්න ඒ වගේ තමයි. මේ කරන අපහස මෙගුලන්ටම ඔක හැරලා එනවා ඉතින් දවසක නේද? අපි නම් මම දන්න විදිහට ඉතින් ඒකින්ද මම වාට කිව්වා වගේ මගේ පෞද්ගලික ජීවිතේ මම ජීවිතේට පබ්ලිසයිස් කරන්නේ ඔය අනිත් කලාකාරයෝ වගේ. අර්ථ තේරෙනවද? උන්ගේ ළමයි උන්ගේ මේ 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 ගෑනු ඔක්කොම පින්තූරු දාලා ආරක දාලා මේක දාලා මගෙත් ගිහිල්ලා ඇති මගේ වයිෆ්ගේ පින්තූරු ඇති උතන. තේරෙනවද? මේ මේ Facebook තියෙන්න ඕනේ. ෂෝ එකට. ඉතින් නමුත් මම ඒවා පබ්ලිසයිස් කරන්න මොකද මිනිස්සු ඉස්සලා අඳුරගන්න ඕනේ මගේ ඉමේජ් එක මොකද්ද කියලා. මගේ ඉමේජ් එක රොක් ඉමේජ් එක කොණ්ඩේ දිගයි. ඕනම රොක් සංගීතංකේ කරාබු තිනවා මේවා තිනවා මේවා තිනවා. එහෙමයි මිනිස්සු ඉන්න ටැටුස් තිනවා. ඉතින් ඒක දැනගෙන මිනිස්සු කතා කරනවා. දැන් මෙතන දැන් ටැටු එකක් දැන් ෆැෂන් එකක් වෙලා. රැවුල ෆැෂන් එකක්. රැවුල ෆැෂන් එකක් වෙලා. ඉතින් ඒකින්ද ඔව් දැන් අපි වැඩි විස්තර ගන්නත් ඕනේ නෑනේ. ඔව් ආරාධනාවක් වශයෙන් කතා කරලා ආවසන් කරන්න අමු තව එකක් අහන්න තියෙනවා. ඔව් හැබැයි ඒක අහන්න ඕනේ. ලංකාවේ දේශපාලන ගැන. ඔව් මට මින් තප්පර ගානකින් වචන දෙකකින් තුලින් කියන්න බෑ. ඔව් ලංකාවේ දේශපාලන ගැන මට කියන්න කැමති මෙච්චරයි. බය වෙන්න එපා කෙලින් කතා කරන්න. අපි ඉන්න ඕන තැනක. ඔව් ලංකාවේ දේශපාලන ඇවිල්ලා මම නම් හිතන හැටියට මේ පක්ෂ දේශපාලන ලංකාවට හරියන්නේ නැහැ. හ්ම්. ආර්ථේනවා. හ්ම්. මෙතන මම අවුරුදු 35 ඉන්නේ ජර්මනියේ. ජර්මනියේ දේශපාලනඥයෝ මිනිස්සුන්ට බයයි. ජනතාවට බයයි. ජනතාවට බයයි. මොකද ඒ ජනතාවට ඒගොල්ලන් මේ 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 ප්‍රොමිස් කරනවන දේවල් බලය වැඩි. ඔව් කතරි බලය. නෑ ප්‍රොමිස් කරනවන දේවල් මම අපි මේක ආවොත් අපි මේක කරනවා මේක කරනවා මේ නමුත් ඒකේ මිසු අනිවාර්යෙන්ම ඊට කරනවා. වියස්තාව. හරියට හරි. ඒක ඒතු කරන්න ඕනේ මොකද ඒගොල්ලන්ට ආයෙත් බේරෙන්න මේකේ. ඉතින් ඒකින්ද මම දන්න කට්ටියත් ඉන්නවා දේශපාලන කරන ජර්මනි කට්ටිය. මේ මිනිස්සු හරිම බයයි. තියේ බය තමයි තියෙන්නේ. මෙතන ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ තනිකර මම හිතන හැටියට හරිම මේ 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 මම දන්නේ ඉස්සරහට හරියන්නත් පුළුවන්. ඔව්. නමුත් මම වැඩි ඇත්තට මම දේශපාලනය ගැන මම ස්ටඩි කළා නෑ. මම ඉගෙනගෙන නෑ. තේකින්ද මට දේශපාලනය ගැන කතා කරන්න බෑ. නමුත් දෙයක් අසාධාරණ දෙයක් කරනවා නම් කවුරු දේශපාලනය. ඒකට දැනනවා. ඒක ඇඟට දැනනවා අපි. මේක චිත්‍රය කියන්නේ මෙහෙමයි. ඒ අවුරුදු 35ක රට ඉඳලා මේ ලංකාවට ආවේ යම් දෙයක් දැනගෙන සංගීතයක්. හැබැයි ආසය ආහතට ඇවිල්ලා මේ ඩොග්ගල අතහැරි වගේ ලංකාවට. මොකද දන්නවද? මං හිතන්නේ එහෙමයි. මොකද මේ ලංකාවේ එක එහෙ හිටපු ක්‍රමේ මේ ලංකාවේ නෑ. එහෙම කියන්න බෑ. ලංකාව සෑහෙන දියුණු වෙලා තියෙනවා. නමුත් මිනිසුන්ට පේන්නේ නෑ ඒක. ඔව්. නෑ මගේ ලංකාවේ අපි කියන්නේ මේ දේශපාලන පැත්තෙන් බැලුවොත් ඒ කියන්නේ දේශපාලන පිටරටක තියෙන දේශපාලන බලතුලනයයි ලංකාවේ බලතුලනයයි ක්‍රමසා විදිය බැලුවහම ඔව් හත්පසින් අහසලේ පොළවේ වගේ. මොකද ඒ රටවල් වල ජනතුමා ජනතාවට බයයි. අපේ රටේ ඕගොල්ලෝ තේරුම් ගත යුතුයි ඒකේ කොයි පැත්තද කියලා. අනිවා අපේ චිත්‍ර නන්ද සොම්පල මහත්මයා ඔබතුමා ලංකාවේ ජනප්‍රිය තරුවක්. ඒ වගේම එක එක තරඟවලදී විනිශ්චය මණ්ඩලය මම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ ඒවා විනිශ්චය මණ්ඩලයට ගොඩක් දුරට ඇහිලා තියෙන එක එක channels වල දරුවන්ගේ ඒ වගේම ස්ථානයේ ඩ්‍රීම් ස්ටයි වගේ ඇහිලා තියෙන සුපර් ස්ටාර් වගේ. ඉතින් ඔබතුමාට මෙහෙම ප්‍රශ්නයක් වුණ හින්දා තමයි සත්‍ය වීලොග්ස් YouTube channel එකෙන් ඔබතුමා හම්බෙන්න ආවේ. ඉතින් ඔබතුමාට අපි ගැන මොකද කියන්න තියෙන්නේ? ඔයාලා ගැන මම කියන්න තියෙන්නේ අහ ප්‍රශ්න ටික ඉතාමත්ම හොඳයි. සෑහෙන උසස් පෙළේ ප්‍රශ්න ටිකක් ඇහුවේ. ඉතින් ඒවට මම හිතනවා මම දීපු උත්තර ටික හරි කියලා. නමුත් මම මේ සිටුේෂන් එකත් මම ඒවුවා මේකයි මේකයි වුණේ කියලා. නමුත් මම මගේ මේ රසිකයන්ට එතකොට යාළුවන්ට ඒලියන්ට මම කියන්න කැමති වෙන මිනිස්සු කරන බොරු ප්‍රතිචාර විශ්වාස කරන්න එපා. තමා අහන්න තමන්ගෙන්
මොකද්ද උනේ සිටුේෂන් එක? ඇහැට දකින්න එක, කනට ඇහෙන එක විශ්වාස කරන්න එපා කියලා තමයි තුමා කියන්නේ. නොකිය කියන්නේ ඒක. ඔව්. නොකිය කියන්නේ අන්න ඒක. ඉතින් ඔබතුමාට ජය වේවා. අයිබෝ. ජය වේවා අයිබෝ.